මම අදහස් ඉදිරිපත් කරන්න කැමති. අදත් අපි දැක්කා කතානායකතුමා ස්ථාවර නියෝගය වගේම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රැස්වීමක් ඇඳවලා තිබ්බා. අද උදෑසන 9ට මේ රැස්වීමට ආරාධනා කරලා තියෙන්නේ පාර්ලිමේන්තුව අත්හිටවන්න ඒ නිකුත් කරපු නිවේදනයට පෙර තිබුණු පක්ෂනායකයන්ගේ සංයුතියට තමයි අද ආරාධනා කරලා තිබ්බේ. දැන් මේක ඇත්ත වශයෙන්ම සම්පූර්ණයෙන් නීති විරෝධී. පාර්ලිමේන්තුව අත්හිටවන අවස්ථාවේදී ඒ කලින් තිබුණු කොමිටි ටික සියල්ලම අහෝසි වෙනවා. එතකොට පාර්ලිමේන්තුව නැවත වරක් සැසිවාරයක් සමග ආරම්භ වුණු අවස්ථාවේදී අලුතෙන් ඒ පාර්ලිමේන්තු කටයුතු කරගෙන යන්න කොමිටුවක්පත් කරන්න ඕනේ. ඒ වගේම ඒ කොමිටුව හරහා තමයි ඒ ගනුදෙනු සියල්ලක්ම විය යුත්තේ. දැන් මෙතන ඇත්ත වශයෙන්ම මේක අපි දකින්නේ ඇත්ත වශයෙන්ම ඒ ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් පමණක් නෙවෙයි, බොහොම සූක්ෂම විදිහට දේශපාලන න්‍යායපත්‍රයක් පදනම් කරගෙන කලින් තිබුණු ආණ්ඩුව නැවත වරක් ඒ පාර්ලිමේන්තු කටයුතු මෙහෙවන්න ගෙනාපු උපක්‍රමයක් හැටියටයි. දැන් මේ ආරාධනා කරපු අය දිහා බැලුවම ලක්ෂ්මන් කිරියල්ලගේ නම උඩින්ම තියෙනවා. දැන් එතුමාව මේ උඩින්ම දාලා තියෙන්නේ කලින් හිටපු සභානායක හැටියට. ඊළඟට සම්බන්ධන් මහත්තයා ඒ ගැටලුවක් නැහැ විපක්ෂ නායක හැටියට. ඊට පස්සේ ගායන්ත කරුණාතිලක ඇමතුමා, අනුර දිසානායක, ඊළඟට රවුෆ් වගේ මේ විදිහට කලින් තිබුණු සංයුතිය පාර්ලිමේන්තුව කල් තබන්න පෙර තිබුණු සංයුතිය තමයි අද පක්ෂනායකයන් හැටියට හඳුනගෙන කතානායකතුමාද රැස්වීමට කැඳවලා තියෙන්නේ. එතකොට අපි මේක දැක්කේ හැටි අපි තීරණයක් ගත්තා අපි අද රැස්වීමට සහභාගි වෙන්නේ නැහැ කියලා. ඒක නීති විරෝධී ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් කැඳවපු රැස්වීමක් හැටියට.